ලංකාව සිස්ටම් එක හරිනේ තියෙනවා. එහෙම නැත්නම් ලංකාව ඉදගෙන දියුණු වෙන්න බෑ කියලා හිතාගෙන ඔවත් රට යන බලාගෙන ඉන්න කෙනෙක් නම් ඉස්සර විනාඩි 15 20 විතර පොඩ්ඩකට වෙන් කරගන්න. මොකද මේක ඔයා අහන්න මොන කතාවක්. ලංකාව විතරක් නෙවෙයි තුන්වන ලෝකයේ ගොඩාරියක් රටවල් හිතාගෙන ඉන්නේ. දිනුයි කියලා කියන යුරෝපා කරේ නැත්නම් ඇමරිකානු කලාපයට ගියාම ජීවිතේ සුරසප විඳින්න පුළුවන්. එහෙම නැත්නම් හැබැයි හැම හිණයක්ම සබෑ කරගන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම එහෙම කරන්න පුළුවන්. ඒ වෙලෙන් ඔයාට තියෙන්න ඕන අනිවාර්යයෙන්ම එක අරමුණකට වැඩ කරන්න පුළුවන් හැකියාවක් සහ අභියෝගයකට මුහුණ දීලා නොපසුබස්න උත්සාහයෙන් අරමුණු කරා යන්න පුළුවන් හිතක් විතරයි. හීනයක් විතරක් හිතේ තියාගෙන හීන හැබෑ කරගන්න තවත් හීන බලන වෙනුවට මහන්සියලා වැඩ කරපු අප්‍රිකානු කලාපයේ හිටපු අපටත් වඩා පහළ ජීවන තත්ත්වයක් ගෙවපු තරුණයෝ දෙන්නෙක් ඔවුන් දෙන්නගේ හීන හැබෑ කරගන්න යුරෝපා කරයට යන්න සූදානම් වෙනවා. හැබැයි මේ ගමනම බොහොම අති දුෂ්කර එකක් වෙනවා. මොකද මොවුන් අත ලොකු සල්ලයක් නොදෙවිච්ච හින්දා නීති විරෝධී ජවාරම් කාර්යෝගයේ මාර්ගයෙන් තමයි මොවුන්ගේ ගමන පෙළ ගස්වගන්නේ. හැබැයි මොවුන් දෙන්න අතර තිබ්බ සැබෑ යාළුකමත් ඔවුන් දෙන්නට මේ ගමනේදී මුහුණ දෙන්න යන අභියෝග ගොඩකට සාර්ථකව මුහුණ දෙන්න ශක්තියක් වෙනවා. මගද වලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මී කැප්ටන් කියන සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වෙච්ච ලස්සන ඉමෝෂනල් මූවි එකක්. මේ කතාව ආරම්භ වෙන්නේ අප්‍රිකාවල බොහොම දුප්පත් රාජ්‍යයක් වන සෙනගල් රාජ්‍යයේ ඩකා කියන අර්ධ ග්‍රාම්‍ය ප්‍රදේශයේ ජීවත් වෙන අපේ කතාවේ ප්‍රධාන චරිතය සේඩුගෙන්. සේඩු කියන්නේ දුප්පත් විතරක් නෙවෙයි දෙමාපියොමුත් අහිම් වෙලා ඉන්න අනාථ දරුවෙක්. කොමනත් මෙයාට වඩා අවුරුදු දෙකක් විතර බාල ඥාති සහෝදරයක් ඉන්නවා මෙයාට මූස කියලා. දෙන්නත් එක්ක කොහොම හරි ඉගෙන ගන්න අතර වාරේදී හොර රහසෙම පොඩි පොඩි වැඩවලට අතෝදව් දීලා කේකේරක් හරි දවස ගානේ මේ දෙන්න එකතු කරන්නේ මොන්ගේ පුංචි කාලින්දම හීනයක් වෙච්ච යුරෝපවලට ගිහිල්ලා හොඳ ගායකයෝ දෙන්නෙක් වෙලා ඔවුන්ගේ හීන හැබෑ කරගන්න අතරවාරයේදී දුකින් ඔවුන්ගේ පවුල්වල අයටත් උදව් කරන්න විදියක් හදාගන්න. කොමනක් දැන් සීඩු හදා වඩා ගන්න අරගෙන ඉන්න එයාගේ අම්මගෙන් දවසක් සීඩු නිකමට වගේ මුට්ටිය දාලා බලනවා එයා යුරෝපයට ගියොත් එහෙම අම්මගේ ප්‍රතිචාරය මොන වගේද කියලා දැනගන්න. මේ වෙලාවේදී සීඩුගේ අම්මා මෑගකට කඩප්පන්ලා කියන්නේ අපේ රටේ මිනිස්සු ගොඩාරියක් යුරෝපයට යන්න හොයාගෙන ඉන්න කෙටි පාරවල් ගොඩාරියක කාන්තාරෙදී මැරෙනවා එහෙම නැත්නම් මුහුද මැද්දේදී මැරෙනවා. එරෙන මම දන්න තරමින් නම් යුරෝපයට පණ පිටින් ගිහිපො අයිනේ අතරොස්සක් විතරයි කියලා ඇය කියනවා. ඔහොම අවදානම් ගන්නවට වඩා හොඳයි බඩගිනි මැරිලා යන එක කියලා තමයි ඇයගේ අදහස වෙන්නේ. කොමනත් සෙඩටු මේ වගේ අදහසක් ඔළුවට දාන්න ඇත්තේ ඇයගේ යාළුවා මූස කියලා. ඊළඟ දවස් උදේම මූස ගෙදරට ආවට පස්සේ ඔහුටත් හොඳටම කෑ ගහනවා. මේ වෙලාවදී ඇයගේ යාළුවා බේරගන්න සෙඩු ඇයගේ අම්මට කියන්නේ මං කලින් දවසේ යුරෝපයට යන කතාව ඇහුවේ නිකමට මගේ හිතේ එහෙම යුරෝපයට යන කිසිම අදහසක් නැහැ කියලා සෙඩු කියනවා. කොමනත් මවුන් දෙන්න නිදාසේ කාලේ ගෙවන හැම මොහොතකදීම පුංචි පුංචි සින්දු ලිරික්ස් විදියට ලියාගෙන දෙන්නත් එක්කම ගායනා කරන ගම බොහෝ වෙලාවට පුහුණුවීම් කරමින් තමයි මගේ විනෝද කාලයක වෙන්නේ. මේ විදිහට මාස 6ක් අවුරුද්දක් විතර මහන්සියලා මෙදෙන මේ විදිහට පාට් ටයිම් පුංචි පුංචි වැඩ කරලා විශාල මුදලක් කොහොම හරි එකතු කරගන්න සමත් වෙනවා. අතරම මේ මුදල මගේ මේ යුරෝප් ගමනටත් එහෙම නැත්නම් හොරපරින් යන ගමනට ප්‍රමාණවත් වෙනවා. කොමනම් මේ මුදල් ටික අරගෙන පළාත හිටපු වැඩිමහලු පොඩ මොලේ තියෙන පුජ්‍යලෙක් වෙච්ච මොන් අඳුරන කෙනෙක් ළඟට ගිහිලා ඔවුන්ට යුරෝපයට යන්න තියෙන අදහස ගැන මිනිහට කිව්වට පස්සේ එයා නම් කියන්නේ ඔය ටීවී වලින් ෆිල්ම් වලින් දකින්න තරම් යුරෝපාවල ජීවිතයත් සුන්දර නැහැ. ඇත්තටම ඒවගෙ තින්නවා කෙවල් දොරවල් නැතුව පාරවල් ගානේ ඉබාගාතේ ඇවිදින්න හරියට කෑම බීම ටිකවත් හොයාගන්න බැරි මිනිස්සු කියලා ගිස්කෝ කිව්වට පස්සේ ඔන්න මේ දෙන්නගේ මුලින් තිබ්බ මොටිවේෂන් එක පොඩ්ඩක් විතර පල්ලෙහාට බහිනවා. සෙඩු මේ වෙලාවේදී මූසට කියනවා ඇත්තටම ඔය කියන කතාව ඇත්ත නම් අපේ අදහස පැත්තකට දැම්මොත් තමයි දැන් හොඳ කියලා. හැබැයි මූස මේ වෙලාවේදී සෙඩු පස ගහනව දැකලා මිනිහට කියනවා අපි දැන් අවුරුද්දක් විතර ඉඳලා මහන්සි වෙන්නේ මේ ගමන වෙනුවෙන්නේ ඒ හින්දා කොහොම හරි මේක හරියන විදියක් හොයාගන්න ඕනි කියලා. අන්තිමට සෙඩු තමන්ගේ බාල සහෝදරයගේ ඉල්ලීමට අනුව කලින් කතා කරගත්ත විදිහට මේ ගමන යන සූදානම් වෙලා කොකටත් කියලා මොන්ගේ ගමේ හිටපු සාතරකාරයෙක් ළඟට ගිහිලා අතරම මේ යුරෝපා ගමන සාර්ථක වේවිද නැද්ද කියලා පුංචි සාර්ථරයක් අහනවා. වැඩ දෙන මේ දෙන්නට පුංචි මොටිවේෂන් එකක් ලැබෙනවා. ඔහු මොකද්ද පූජාවක් කරලා මොන්දනට කොහොම හරි යුරෝපයට යන්න පුළුවන් කියලා අනාවැකි පළ කරනවත් එක්ක. එනු ඊළඟ දවසේ උදේම මේ දෙන්න කෙවල් වල ඇටත් හොරෙන් අවශ්‍ය බඩු බුට්ටු ටිකයි මුදල් ටිකයි සූදානම් කරගෙන බස් රථයකින් යනවා මාලේ වලට. කලින් ප්ලෑන් කරලා තිබ්බ විදිහට මාලිවලට ගියාට පස්සේ මොන්ට හම්බෙච්ච තවත් එක ජවරම් කාර්යයකට ඩොලර් 100 ගානේ මුදල් ලබා දෙලා මොන් දෙන්නට මාලි හොර පාස්පෝර්ට් දෙකක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ හොර පාස්පෝර්ට් දෙක ඕනම් තැනකදී පෙන්වන්න හැබැයි ටිකක් කට වහගෙන ඉන්න කියලා මේ ජවරම් කාර්යය මේ දෙන්නට කියනවා. මොන්ට ඊළඟට තියෙන අභියෝගය තමයි නයිජීරියා බෝඩර් එක ක්‍රොස් කරන එක. කොමනම් මේ බෝඩර් එකේදී නයිජීරියා ආරක්ෂක අංශ වගේ මේ බස් එක හිටපු අය පරීක්ෂා කර බලද්දී කියන දේ නාහපු මූස කටට ආපු දේවල් කියවන්න පටන් ගත්ත හින්දා මේ මාලි නෙවෙයි කියලා
මේ ආරක්ෂකයට තේරෙනවා. කමනත් මේ හොර පාස්පෝට් එකේ වැඩේ අහුනත් ඔහු මේ වෙලාවේදී ඩොලර් 50ක් ලබා දෙනවා නම් මේ ප්‍රශ්න ගොඩින් බේරගන්න පුළුවන් හිරේ නොගෙහින් කියලා මූසට කියනවා. කමනත් මේ වැඩෙත් ගොඩින් බොරගත මේ අයිය මලය දෙන්න මේ කණ්ඩායමත් එක්ක ඊළඟට ළඟා වෙනවා නයිජීරියාවලිනුත් තවත් ඈත ප්‍රදේශයක තියෙන තවත් දුෂ්කර ගම්මානයකට. මෙතන ඉඳලා මොවුන්ට ගමන් කරන්න තියෙන්නේ ලිබියන් කාන්තාරයක් දිගේ සෑහෙන දුර ඒ වගේම දුෂ්කර ගමන් මාර්ගයක. මේදී මොවුන්ට හම්බවෙච්ච UA කියන තවත් එක ජාවාරම්කාරයෙක් මේ කොල්ල දෙන්නට කියනවා මේ දුෂ්කර කාන්තාරයෙන් මැදින් ගමන් කරලා ගමන් අවසන් වුණාට පස්සේ ඔයාලට කැලින්ම ඉතාලි වලටම ළඟා වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ කතාව අහද්දිම මේ දෙන්නට තිබ්බ සතුට කියන්නෙම කරගන්න බෑ. කොමනොත් මේ ගමන යන්න අවශ්‍ය ට්‍රාන්ස්පෝර්ට් ලබා දෙනවට දෙන්නගෙම ඩොලර් 1200ක් මේ පුජ්‍යලයා ගාස්තු විදියට ඉල්ලනවා. කෙලින්ම ඉතාලියට යන්න තියෙනවා නම් මේ ඩොලර් 1200 මොකද්ද කියලා වහම මේ මුදල් ටිකත් කෙවලා දමලා මේ පුජ්‍යලයාගේ පස්සෙන් ඊළඟට මේ වගේම මේ පුජ්‍යලයා විසින් එකතු කරගත කණ්ඩායමක් ඉන්න ස්ථානයට මොවුන් දෙන්නත් ළඟා වෙනවා. කොමනොත් අවශ්‍ය පිරිස දැන් සෝදානම් පිටවලා යන අවශ්‍ය වාහන ටික ලැස්ති කරගෙන එන්නම් කියලා මේ UA කියන පුජ්‍යලයා එදා හැන්දෑවේ මේ ස්ථානේ පිටවලා යනවා. කොමනොත් එදා රාත්‍රියේදී මේ ගමන් ගැන ටිකක් අත්දැකීම් තිබ්බ කොනලි කියලා පුජ්‍යලයා මේ කොල්ලෝ ටික එකතු කරගෙන මේ ගමන් මාර්ගය ගැන විස්තර කියන ගමන් කියන්නේ මේ ලිබියන් කාන්තාරය මැදින් ගමන් කරන එක බොහොම දුෂ්කර එකක් විතරක් නෙවෙයි මේක තැන් තැන් වල ඉන්න මංකොල්ලකරුවන්ගෙන් බේරෙන එක තමයි ඊළඟට තියෙන අභියෝගය කියලා. කොමනොත් අතේපයි මොනවා හරි වටිනක කියන දෙයක් තිබ්බොත් එහෙම මුන්ට කොහොමද දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මුදල් එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම හොඳ ෂොපින් බෑග් එකක ඔතලා පස්සපැත්ත ගහගන්න කියලා කට්ටියටම කියනවා. එහෙම නැතු වෙන කොහේ හංගලා තිබ්බත් මේ මංකොල්ල කාර්යොන්ට ඒ සල්ලි පුදන්න වෙනවා කියලා තොහු මතක් කරනවා. කොමනොත් මේ කතාව හොඳ බැරෑරුම් දෙයක් කියලා මෙතන කතාව අහගෙන හිටපු හැමෝටම පැහැදිලි. ඊළඟ දවස් උදේ මේ ගමන පිටත් වෙන්න කලින් කොහොම හරි සේඩු සහ මූස අතර තිබ්බ සල්ලි ටික මූස තමයි ෂොපින් බෑග් එක මාර්ගෙන් එයාගේ පශ්චාත් භාගය ඇතුළට ඇතුල් කරගන්නේ. කොමන ජීවයේ කලින් පොරොන්දු වෙච්ච විදියට වාහන කිහිපයක් කරගෙන එදා දවල් වෙද්දි මේ ස්ථානට ළඟා වෙලා රාත්‍රියේ කාලයේදී මේ ගමන් ආරම්භ කරනවා. සැහෙන කාලයක් මේ විදියට කාන්තාරය මැද ඉදිරියට ඇදෙමින් ඉඳිද්දි මොන් ගමන් කරපු වාහන තුන් පැත්තකට බෙදලා යනවා. මේ ලිබියන් මංකොල්ල කරුවන්ගෙන් බේරෙන්න මේ ජවාරම් කරුවන් යොදා ගන්න තවත් එක උපක්‍රමයක් විදියට තමයි මොන් කණ්ඩායමකට යනවට වඩා තනිතනිව ගමන් කරන්නේ. කොමනත් සීඩු ඇතුළු කණ්ඩායම ගියපු මේ වාහනේ බොහොම දුෂ්කර ගමන් මාර්ගයකින් ඉදිරියට ඇදෙද්දි මේක ප්‍රමාණයටත් වඩා පාටවල හිටපු මිනිස්සු කිහිප දෙනෙක්ම බිම ඇදගෙන වැටුණත් මේ හිතප්පවන් නැති ඩ්‍රයිවර් නම් වාහනය නතර කරලා වැටිච්ච මිනිස්සුන්ට උදව් කරන්න සූදානමක් නැහැ. වැඩේ තේරුණාට පස්සේ සීඩු පුළුවන් හයියෙන් මේ වාහනේ කොනක් අල්ලගන්නේ මේ කාන්තාරයේ යගේ අවසන් ගමන් සිද්ධ වුණොත් එහෙම හින ඔක්කොම කාන්තාරයේම වැළලීලා යනවා කියලා දන්න හින්දා අවසන්නේ මොවුන් නොහිතපු විදියට කලින් නොකියපු කතාවක් කියලා මේ ට්‍රක් රථයේ තවත් බැලිකන්දක් ආසෙන් නතර කරලා හැමෝටම බැලලා මෙතනින්දන් පයින් තමයි යන්න වෙන්නේ කියනවා. මේ ස්ථානයේ නතර වෙලා හිටපු ගයිඩ් කෙනෙකුත් ඔවුන්ට ලබා දීලා කියනවා මෙන්න මෙයත් එක්ක ඉදිරි ගමන වලට යන්න පුළුවන් කියලා. කොමනත් කලින් පොරොන්දු වෙච්ච විදියට ඔවුන් වාහනයෙන් මේ අරගෙන යනවා කියලා කිව්වට දැන් කතාව වෙනස් කරපු එකට හැමෝටම තරහ වුණත් අතර මොවුන්ට වෙන කරන්න දෙකුත් නැහැ මොන් කියන දෙයකට එකඟ වෙන වැරෙන්න. කොමනත් මේ මිනිස්සු හැමෝම ලොකු මුදලක් ගෙවලා තමයි යුරෝපාකාරයට යන්න මේ විදියට මේ ගමනට එකතු වෙලා ඉන්නේ. හැබැයි ඔවුන් හීනකෙන්වත් හිතුවේ නැහැ ඔවුන්ට මේ මාරාන්තික කාන්තාරය පසු කරන්න වෙන්නේ පහගමනින් කියලා. හැමෝම මේ විදියට පළවෙනි දවසේ ගමන් අවසන් කරලා දෙවෙනි දවසෙත් ඒ විදියටම ගමන් ආරම්භ කරද්දී අනිකාගෙන කිසිම මනුස්සකමක් නොදක්වපු තනිතනියෙන් පේලියට ඉදිරියට ඇදුණු මෙයාලා බිමටුණු කාන්තාවක් දිහාවත් ඇහැ කරලා බලන්නේ නැහැ. හැබැයි පපුව උණුවෙච්ච සීඩුරණ මේ වෙලාවේදී අහක බලා ගන්න හිතෙන්නේ නැහැ. තෙට්ටුවෙන් බිමටුණු මේ කාන්තාව ළඟට ගිහිල්ලා සීඩුයගේ බෝතලේ ඉතරලා තිබ්බ අන්තිම වතුර උගුරු කිහිපයත් මේ කාන්තාවට ලබා දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. අවසන්නේ මේ කාන්තාව අවසන් හුස්ම හෙළනවා. මෙලොවදී තවත් කොනක බලාගෙන හිටපු මූස කෑ ගහලා සීඩුට කියනවා කණ්ඩායම මග ඇරුණොත් එහෙම උන්ට කාන්තාරෙම අතරමං වෙන්න සිද්ධ වෙවි කියලා. කොමනත් එදා රාත්‍රියේදී උන් නවතැන් ගත්ත කාන්තාර ප්‍රදේශයට මොම් බලාපොරොත්තු වෙච්ච තවත් එක නපුරු සෙහිනයක් ළඟා යනවා. ඒ තමයි ලිබියන් මාෆියා කණ්ඩායමක්. මොවුන් අල්ලගෙන මේ කණ්ඩායමේ මුදල් හදලා තිබ්බ හැමෝගෙම මුදල් ටික පැහැර ගන්නවා. ඒ වගේමයි සතයක්වත් නැහැ කියලා හොයාගත්ත සීඩු මූසතුළු කණ්ඩායමව පෙලිගස්සල මොවුන්ට බොන්න විශේෂ ඩ්‍රින්ක් එකක් ලබා දෙනවා. මොකද මේ මංකොල්ලකාරයෝ දැනටමත් දන්නවා ඔවුන්ගේ මුදල් සංගව ගන්න අලුත්ම උපක්‍රමයේ විදියට මොවුන් පශ්චාත් භාගයේ යොදා ගන්නවා කියලා. මේ විදිහට හැමෝම ලූස් මෝෂන් වුණාට පස්සේ මොවුන්ගේ වැටිච්ච චෙක් කරලා බලලා ඇතරම මුදල් නැති පිටචයට මේ ගමන ඉස්සරහට යන්න ඉඩ ලබා දුන්නා. සල්ලි මේ විදිහට පසපැත්තේ හංගගෙන හිටපු අයව ඔවුන්ගේ අතරංගුවට පත් වෙනවා වංචා කරපු හින්දා. මේ විදිහට මේ මංකොල්ලකරුවන්ගේ අතරංගුවට පත් වෙන තවත් කෙනෙක් තමයි සේඩුගේ යාළුවා මූසා. කොමනත් මේ විදිහට මෙසිදියත් එක්කම මූසා සේඩු නොහිතපු විදිහට වැන් වෙනවා. මූසා මේ කණ්ඩායමත් එක්ක නිරුපද්‍රිතව ඉස්සරහට යනවා කියලා හිතාගෙන ඉස්සරහට ගමන් කරා. තවත් එක දුර යද්දී තවත් ලිබියන් මාෆියා කණ්ඩායමක් විසින් මොවුන් හැමෝම ඔවුන්ගේ වහලුන් විදියට වාහනයක් ඇතුළට දාගන්නේ මොවුන්ව වහල් සේවයේ තියාගන්න බලාපොරොත්තු වෙන. කොමනත් මේ වහල් සේවයේ යොදවන මේ වගේ අප්‍රිකානුවන් සෑහෙන ගොඩක් එකතු කරලා දාලා ඉන්න බන්ධනාගාරයකට
තමා ඊළඟට මේ අල්ලගත කණ්ඩායම අරගෙන යන්නේ. මෙතන හිටමු නොන්නොන් කියන පූජ්‍යල අලුත් රැඳවියන්ට තර්ජනය කරලා තගදාලා කියනවා කාට හරි පණ පිටින් ජීවත් වෙන්න මොන හරි පුංචි ආසාවක් තේනවා නම් මේ බන්ධනාගාරය ඇතුළතදී ඔවුන්ගේ නියෝගවලට වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේව කඩ කරන කෙනෙකුට පුළුවන් අඩි 6ක් යට බැලලෙන්න කියලා තර්ජනය කරනවා. මේ නොන්නොන් කියන පතල කණ්ඩායමේ නායකයා ඊළඟට මේ කණ්ඩායම යොදාගෙන තවත් එක ස්කීම් එකක් සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. ඔවුන් හැමෝම තවත් බදගහගාරයට අරගෙන ගිහලා ඔවුන්ගේ පවුල්වල දුරකතන අංක ලබා දෙන්න කියනවා. ඔහුගේ ඊළඟ ප්ලෑන් එක තමයි මේ විදියට මවුන්ව නිදහස් කරගන්න අවශ්‍ය නම් ඔහුගේ පවුල් වලින් ඩොලර් 800 ගානේ කප්ප මුදලක් කෙල්ල ගන්න එක. කොමන දුරකතන අංක හරි කන්ටැක්ට් එකක් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරපු අය මේ වදකාගාරේ නතර කරගන්නවා. මේ විදියට නතර කරගත්ත තවත් එක්කෙනෙක් තමයි සෙඩු. සෙඩුට කිසිම අවශ්‍යතාවයක් නැහැ. එයා මැරුන් කෑවත් එයාගේ ගෙදරව පාවල දීලා ගෙදරට නැවතවතාවක් ගින්දර ලබා දීලා කබලෙන් ලිපට වට්ටන්න. අන්තිමට විශාල මුදලක් ලබා දීලා ලොකු සම්පත් හොයාගෙන ධනෙ හොයාගෙන නැත්නම් මිල්ලේ හොයාගෙන යුරෝපයට යන්න කියපු මෙයාලගේ ඉරණම සම්පූර්ණයෙන්ම කන පිට හැරෙනවා. මෙයාලට හිතා ගන්නවත් බැරි විදියට මේ විදියට වදකාගාරයේදී බොහොම දරුණ විදියට පහර කාපු සෙඩුව දැකපු බෙන්ජා මාටින් කියලා වැඩිමහල් වයසේ පුජ්‍යලෙක් මොහොත වතුර පොදක් කර ලබා දෙන තරම් කාරුණික වෙනවා. සතියක් විතර මොවුන් රදවල හිටපු වන්දනාගාරයට එකපාරටම ආපු ආරක්ෂකයෝ වගේ මොවුන් අතරින් ඉන්නව නම් හොඳ මේසම් බාස්ලා ඔවුන්ට කරන්න රසාවක් තියෙනවා කියලා කියනවත් එක්කම මේ මාටින් කියන පුජ්‍යල එයාගේ අත උස්සන ගමම්ම සෙඩුටත් කියනවා එයාගේ අත උස්සන්න කියලා. ඊළඟට මොවුන් තෝරගන්න පරේක්ෂණයේදී යනම් කියලා පුජ්‍යලෙක් ඇවිල්ලා බෙන්ජා මාටින් එයාගේ වැඩේට තෝරගන්නවා. කොහොමද මේ වැඩේට යාට අතුදව්කාරයෙක් අවශ්‍යයි. ඒ වැඩේට සෙඩුවත් ඕන කියලා කිව්වට පස්සේ මොගේ ඉල්ලීමට අනුව ඔහු ලබා දෙන්න මේ මංකොල්ල කරුව අන්තිමට කැමති වෙනවා. යානම් කියන මේ ජවාරම් කාර්ය අන්තිමට මාටින් සහ එයාගේ ගෝලයා සෙඩු අරගෙන ඇවිල්ලා කෝටිපති බොරතල් පතල් ව්‍යාපාරිකයෙක්ගේ මාලිගාව පෙන්නලා මෙන්න මේ මාලිගාව වටේ තාපයක් ඉදිකරන එක තමයි ඔයාලගේ රස්සාව කියලා මොන්ට ඔන්න මාස ගණනාවකට පස්සේ හොඳට බඩකට පිරෙන්න කන්න බොන්නත් ලබා දෙනවා. හොඳට මහන්සිලා වැඩ කරන්න හොඳ ශක්තියකුත් අවශ්‍යව කියලා දන්න හින්දා මාටින් මේ වගේ වැඩවලට ඇත්තටම හොඳ දක්ෂයෙක් වුණත් සෙඩු කියන්නේ මේ වගේ වැඩ කලින් කවදාවත් කරපු කෙනෙක් නෙවෙයි. කොමුණත් අනවශ්‍ය අවධානයක් යොමු කරගන්න අවශ්‍ය නැති හින්දා මාටින් පුළුවන් විදියට සෙඩුට පුළුවන් විදියට වැඩ කරන්න කියලා එයා වැඩ ටික බොහොම මහන්සියෙන් ලස්සනට කරගෙන යනවා. එදා හවස වැඩ ටික ඉවරුණාට පස්සේ මාටින් සෙඩුගේ පවුල් විස්තරය වගේකුත් පොඩියට වගේ දැනගන්නවා. කොමුණත් මේ ගමනට සෙඩුගේ බාලා ඥාති සහෝදරයෙක් වුණ මිසු එක ආවේ. හැබැයි තවත් මාෆියා කණ්ඩායමක් එයාගේ සහෝදරයව පැහැරගෙන ගියා. හැබැයි පුංචි අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තියෙනවා. කවදා හරි කොහෙදි හරි අපහු යව මුණ ගැහෙවි කියලා ටිකක් දුක් මුසුතු සරයකින් සෙඩු කියනවා. මේ විදිහට සති ගණනාවක් මහන්සි වෙලා වැඩ කරපු මාටින් සහ තවත් කීප දෙනෙක් එකතු වෙලා මේ තාපේ ඉදිකිරීම අන්තිම අග්තියරට පැමුණාට පස්සේ ඔන්න මේ වැඩේට යොදවපු මේ ජවාරම් කර යානම් ඇවිල්ලා ෆොටෝ එකක් පෙන්නලා කියනවා මේ නිවසේ බොස්ට මෙන්න මේ ටයිප් එකෙන් පොකුණකුත් හදාගන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. මේ වෙලාවේදී මාටින් කියන්නේ අපොමට ඔයටත් වඩා හොඳ පොකුණක් හදලා දෙන්න පුළුවන් කියලා. මේක ඇහුවට පස්සේ ටිකක් පුදුමයිච යානම් මොකට කියන්නේ හැබැයි මේ පොකුණ වැඩේ හරියට කරලා බොසාගේ හිත දිනා ගන්න පුළුවන් වුණොත් සදාකාලෙටම වහල්භාවයෙන් මිදිලා නිදහස් වෙන්න අවස්ථාවක් ලැබෙන්නට තියෙනවා කියලා. කොහොමනම් මේ අහුණු දෙත් එක්කම බෙන්ජට විතරක් නෙවෙයි සේඩුට තලුත් බලාපොරොත්තු ගොඩාරියක් ඔවුන්ගේ හිත්වල පිරී ඉතිරලා යනවා. මේ මාෆියා කාර්යංගෙන් බේරිලා අපව යුරෝපයට යන ගමන ඔවුන්ට ඉස්සරහට යන්න පුළුවන් වේලක් කියලා අලුතෙන්ම පිබිදිච්ච බලාපොරොත්තු දෙක. තව දවස් ගණනාවක් මහන්සියලා වැඩ කරපු මේ දෙන්නට අවසානයේදී බොහොම ලස්සන පොණ්ඩකේ වැඩ කටයුතු අවසන් කරන්න පුළුවන් වෙනවා. අවසානයේ යානම් එයාගේ බොසත් එක් කරගෙන ඇවිල්ලා මේ පොණ්ඩකේ පෙන්වුවට පස්සේ මිනිගේ හිත එකපාරටම උදුර ගන්න මේ පොණ්ඩක සමත් වෙනවා විතරක් නෙවෙයි එයාගේ එක භාර්යාවකුත් මේ පොකුණට සෑහෙන වර්ණනා කරනවා. අවසානයේ මේ ලිබියන් කාර්යංගේ මහල් භාවයනොත් මිදින්න ලැබුණ අවස්ථාවත් එක්ක ඔවුන්ට ලැබුණු මුදල් ටිකත් අරගෙන මොවුන් ඉක්මනටම නැවත ට්‍රිපෝලි නුවර කරා පැමිණෙනවා. කොමන ට්‍රිපෝලි නගරයට ආපු සේඩුගේ පළවෙනිම ඉලක්කය වෙන්නේ කොමාරි ආපහු මූස වහගන්න එක. ට්‍රිපෝලි වල මේ වගේ ජනතාව එකතු වෙන මාර්ගයක් ගාන ගිහිල්ලා සේඩු මූස හැඩරුව කියන ගමන් මිනිසුන්ගෙන් ඇහුවත් කවුරුත් මේ කියන විදිය හැඩරුව දින කෙනෙක්ව තාවනකන් දැකලා නැහැ. මේ වෙලාවේදී මාටින් සේඩුට ඇවිල්ලා කියනවා දැන් හැමදේම හරි ගිහිල්ලා තියෙන හින්දා අපි ගමන ඉස්සරහට යන්න අවශ්‍යයි. ඉතාලි වලට ඇතුල් වෙන්න තව වැඩි දුරක් නැහැ. ඔබ මේ ගමනට එකතු වෙයිද කියලා ඇහුවා. සේඩු කියන්නේ කීයටවත් මම මූස වහගන්නේ නැතුව ඉතාලි වලට යන්නේ නැහැ කියලා. අවසානයේ මාටින්ටත් මේ අනුව සේඩුට සමුදෙන්න සිද්ධ වෙනවා. සේඩු මොහොත් පිට වෙලා ගියාට පස්සේ නැවත වතාවක් සාමාන්‍ය විදිහට සෙනගල් වලින් ආපු මේ වගේම කම්කරුව රැකියා සිද්ධ කරන මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ දවසේ පුංචි පුංචි සුළු රස්සා කරන ගමන් හොයන වැඩේ නම් තාවනකන් ඇතරලා නැහැ. මේ අතර වාරෙදීට පුංචි නිවුස් එකක් දැනගන්න ලැබෙනවා අලුතෙන්ම සෙනගල් මිනිසු කණ්ඩායමක් ට්‍රිපෝලි වලට අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා. කොමනත් මේ විදිහට ආපු සෙනගල් කණ්ඩායම අතර වාරේ වැඩවැදුණු කෙනෙකුත් ඉන්නවා කියලා දැනගන්න ලැබුණට පස්සේ සඩු කැලින්ම මේ කණ්ඩායම
එයාම හොයාගෙන දුවගෙන ගියාට පස්සේ එයා මෙච්චර වෙලා හොයමින් හිටපු සේඩුව හොයාගන්න ලැබෙනවා. කොමනත් මූසට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එයා රඳවලා හිටපු ස්ථානයෙන් පලා යන්න සිද්ධ කරපු උත්සාහකෙදී මගේ කකුලට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. දැන් කොමාරි මේ උණ්ඩයත් ඉවත් කරන්න නැති හින්දා මගේ කකුල සම්පූර්ණයෙන්ම පැසවලා. එහෙනම් මූසා සේඩුවට කියන්නේ කීටවත් ඔයා ඔයාගේ හිනේ අතාරින්න එපා. ඔයා ඉතාලියට කොහොම හරි යන්න විදියක් හොයාගන්න. මට නම් කොහොමත් ඒ දේ කරන්න බැරි වෙවි කියලා මූසා කිව්වත් සේඩු කියන්නේ කිසි දෙයකට බය වෙන්න එපා. අපි මොකක් හරිම විදියක් ඔය කකුලේ තුවාලයට ප්‍රතිකාර කරන්න හොයාගමු. ඊළඟට එක්කෝ ඉතාලියට යනව නම් ඉතාලියට, එහෙම නැත්නම් ආපහු සෙනගල් වලට යනව නම් එහෙමයි කියලා සේඩු පොඩ තරහින් කියනවා. ඊළඟට සේඩු තමන් දන්න ડોක්ටර් කෙනෙක් විදියට හිටපු කෙනෙක් එක්කරගෙන ඇවිල්ලා මගේ තුවාලය බලන්න කිව්වට පස්සේ විශේෂ ඇන්ටිඩොට් එකක් මොහුට පුළුවන් ඉක්මනටම ලබා දෙන්න ඕනි. දැන් කකුලේ විස බීජයක් විදියට පැතිරලා තියෙනවා මේ තුවාලය කියලා සේඩුට කියනවා. වැඩ දෙන ට්‍රිපෝලි වල කළු ජාතිකයන්ට ෆාමසි වලින් බෙහෙත් ලබා දෙන්නේ නැහැ. එහෙනම් මෙයාට කළුකඩ මිලට මේ වගේ බෙහෙත් ද්‍රව්‍ය විකුණන බාබර් කෙනෙක් වෙච්ච සමීර් කියන පුජ්‍යලගෙන් තමයි මේ බෙහෙත් ටික මිලදී ගන්න ලැබෙන්නේ. වාහිද හරියටම හරි මේ බාබර් වැඩේ කරන්නේ තවත් එක ඉන්දියන් කාරයෙක්. ඔනිති ගොම්මරි මහන්සිය නොබල උත්සාහ කරපු සේඩුට මේ ඇන්ටිබයොටික් එක අරගෙන ඇවිල්ලා ලෝයි වෙච්ච ડોක්ටර්ට ලබා දීලා මේ ඇන්ටිබයොටික් එක මොගේ ඇඟට ලබා දෙන්න අවසන්නේ පුළුවන් වෙනවා. ලොකමුණත් මේ තුවාලේ තත්ත්වය ටිකක් බරපතලයි කියලා දන්න හින්දා සේඩුට කියන්නේ මූසම් මේ විදියට තවදුරටත් මෙහෙම තියාගෙන ඉන්න එක එච්චර හරි නැහැ. මගේ කකුල සමහර විට කබල දාන්න උනත් ඉඩ තියෙනවා. එහෙනම් පුළුවන් ඉක්මනටම වැඩිදොර ප්‍රතිකාර සඳහා හොඳම වැඩේ තමයි මෙයා රෝහල්ගත කරන එක කියලාත් ඔහු කියනවා. එම නැත්තම් මගේ කකුලේ තියෙන විස බීජය පැතිරිලා මගේ කකුල කපන්නුන සිද්ධ වෙයි කියලා තමයි සෙඩුට කියන්නේ. වැඩේ තියෙන මොවුන් දැන් නතර වෙලා ඉන්න රටේ කළු ජාතිකයන් ඔවුන්ගේ රෝහල් වලට ගන්නෙ නැති නීතියකුත් තියෙනවා. හැබැයි මේ විදියට වැඩම තරමේ තව සතියක්වත් මේ විදියට ඔහුට ඉන්න බෑ කියන එක නම් හොඳටම පැහැදිලි. සෙඩු කොහොම හරි ඊළඟ දවස් උදේ ඔවුන්ට ඉතුරුලා තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් එක තමයි මේ ඩානම් කියලා පුජ්‍යලය මුණ ගැහෙන යන්නේ. මොකද බෝට්ටු මගින් මේ රටේ ඉඳලා ඉතාලියට කට්ටිය අරගෙන යනවා. සෙඩු ඈග ළඟ තිබ්බ ඔක්කොම මුදල් ටික ඩානම්ට ලබා දුන්නත් ආපහු මේ මුදල් ටික රිටර්න් කරලා සෙඩුට කියන්නේ දෙන්නකොට තියා මේ මුදල් ටික එක්කෙනෙකුටවත් යන්න ප්‍රමාණවත් නැහැ කියලා. කවුනා ඩානම් මේ වෙලාවේදී සෙඩුට අලුත් යෝජනාවක් කරනවා. ඔයා නැවේ කැප්ටන් විදිහට මේ ගමනට එකතු වෙනවා නම් ඔයා ඔයාගේ ඥාති සහෝදරය දෙන්නම මම නිකන් එක්කරගෙන යනවා කියලා. කොමන සීඩු මේ සුභ ආරංචිය පුළුවන් ඉක්මනටම ආපහු ගිහිල්ලා ඇගේ අලුවට කියනවා. මේක අහුවම මිනිහත් එක පුදුම වෙනවා. මොකද උන් දෙන්නට මේ තරම් මුදලකුත් නැති වෙන හින්දා. කවුනාත් මේ නැවේ පයිලට් විදිහට සෙඩු යන හින්දා උන් දෙන්නම නිකන් එක්කරගෙන යනවා කිව්වහම ඔහුට ටිකක් පුදුමයි. කවුනත් එදා දවල් කාලෙදි මේ බෝටෝ කොහමද පදවන්නේ කියලා ඩානම් විසින් පුංචි ට්‍රේනින් එකක් සෙඩුට ලබා දෙනවා. මේ මාලිමාවේ හරියටම බිංදුවේ දිශාංකය බලලා දිගටම බෝටෝ ධාවනය කරන්න. එතකොට කෙලිම ඉතාලි වලටම තමයි ළඟා වෙන්නේ. මොන හරිම හදිසියක් වුණත් මේ ෆෝන් එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් ගන්න කියලා ඩානම් අන්තිමට කියනවා. කොමනත් ඊළඟ දවසේ උදේ මේ ගමන පිට වෙන්න සිය ගණනක් වෙච්ච සරණාගතය මේ බෝට් එකට නැගලින්න විදිහ දැක්කාම සෙඩු නැවත වතාවක් ඩානම් ළඟට දුවගෙන ගිහිල්ලා කියන මේ මිනිසුන් ඔක්කොගෙම ජීවිත අනතුරට දාලා මට මෙච්චර ලොකු වගකීමක් බාර ගන්න බෑ. මීට කලින් මම මේ වගේ පෝට් එකක් පදවලත් නැහැ. ඒකින්ද මට වඩා හොඳ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ව පුළුවන් නම් හොයාගන්න කියලා. කමනම් මේ කතාවත් එක්කම සෙඩුට හොඳටම බැනලා ඔහු මෙතනින් එළවලා දානවා. හැබැයි අවසානයේදී සෙඩු නැවත වතාවක් එදා රාත්‍රියේදී ඔහුගේ දෛවෝපගත ගමන මේ කණ්ඩායමත් එක්ක ආරම්භ කරනවා. එදා රාත්‍රියේදී මේ විදියට ඉදිරියට ඇදුණු මගේ බෝට් එකට මුදෙත් තවත් කොණකින් මතුවෙච්ච ආලෝක කෙක ගොන් හිතන්නේ දැන් ඔවුන් ඉතාලියට ලං වෙලා ඇති කියලා. සෙඩු මූස දෙන්නම බලාපොරොත්තු දල්වාගෙන මේ ආලෝකය ටිකෙන් ටික ලං වෙද්දී ඔවුන්ට තේරුම් යනවා මේ ඇවිල්ලා මුහුද මැද තියෙන ඔයිල් රිෆයිනරි එකක් කියලා. ඊළඟ දවසේ දහවල් කාලය වෙද්දී මේ බෝට් එකේ ගමන් කරපු ප්‍රෙග්නන්ට් කාන්තාවකට ටික කසනිපගතයක් ඇති වෙනවා. හදිසියකදී කෝල් කරන්න කියලා සෙඩුට ලබා දුන්නු දුරකථන අංකයට මේ අමතුමක් ගත්තට පස්සේ වෙරළ ආරක්ෂක නිලධාරින් වගේක් තමයි මට කතා කරන්නේ. කමනත ඔවුන් ඉක්මනටම සෙඩුට උදව් යවන්නම් කියලා කිව්වත් ඔකේතර ගත වුණත් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. මේ අතරවාරයේදී එන්ජින් රූම් එකේ තවත් මිනිසු කණ්ඩායමක් හැංගිලා බෝට් එකට ඇතුල් වෙලා තියෙනවා කියලා සෙඩුට තවත් කීප දෙනෙක්ගෙන් දැනගන්න ලැබෙනවා. කොමුණත් තවස කහමාරක් විතර මේ එන්ජින් රූම් එක ඇතුල හැංගිලා හිටපු මෙයාල එළියට අරගෙන උන්ට වතුර ටිකක් පවා බොන්න දෙන්න සෙඩු කාරුණික වෙනවා. කොමුණත් ඉදිරි දවස් කීපේ ගමන අතරවාරයේදී බෝට් එකේ කටේව කන්ට්‍රෝල් කරන්නත් සෙඩුට ලොකු ගේමක් දෙන්න වෙනවා. මොකද එන්නෙන්නම ඉමක් කොනක් නැති මේ සාගරයේ ඉස්සරහට ඇදෙද්දී හැමෝම කෑ ගහන පටන් ගන්නවා. ඔවුන්ට ඉතාලියට යන්න බැරි වේවි දෝ කියලා. කමනත් එකම බලාපොරොත්තුවකින් කටයුතු කරන සේඩු සහ එයාගේ යාළුවා හරි අක්ෂාංශ වලටම පළපුරුදුකාරයෙක් විදියට මේ බෝට් එක ධාවනය කරගෙන ගියපු හින්දා අවසානයේ මොවුන් සිසිලියා දූපත් ආසන්නයට ළඟා වෙනවා. මෙතෙක්ම මේ ස්ථානයට ඉතාලි වෙරළ ආරක්ෂක ගුවන් යානාවකුත් ළඟා වෙනවා. මෙලදී කොහොම හරි තමන්ගේ හීන හැබෑ කරගන්න සේඩුට පුළුවන් වෙච්ච සතුට හින්දම මෙයා මහා හයියෙන් කෑ ගහලා කියනවා මම
මේ බෝට් එකේ පයිලට් විදියට හිටියා කියලා. ඉතින් ওই විදියට ජීවිතය පරදුවට තියලා සෙඩුසායගේ යාළුවට අවසානයේ ඔවුන්ගේ හින හොයාගෙන යන්න පළවෙනි පියවර විදියට ඉතාලි වලට ළඟා වෙන්න පුළුවන් වෙනවා. මොකද පටන් ගනිදි කිව්වා වගේම මේ විදියට නීති විරෝධී විදියට රටකට පයින්න මොටිවේෂන් එකක් ගන්න මේ වීඩියෝ එක දාගන්න එපා. කොහොමනත් ඔය මොන දෙයට මහන්සි වුණත් හෙදට 100%ක් ලබා දුන්නොත් ඔයාගේ හිනවලට යන එක තවදුරටත් හිනයක් වෙන්නේ නැහැ කියන එක හැමෝටම මතක් කරන්න කැමතියි.